සියර ඉසිමෙන් පසු ගස වටා හොඳින් සුද්ධ කර තිබෙන ආකාරය ඔබට දැන් දිස්සෙනවා ඇති. මේ ආකාරයෙන් ගස වටා හොඳින් සුද්ධ කිරීමෙන් කරාඹු එකතු කර ගැනීමට මහත් පිටුවහලක් වෙනවා. හොඳින් සුද්ධ කරගත් කරාඹු ගසේ පාමුලට මේ ආකාරයෙන් පොලිතින් කවර එලීම කළ යුතු වෙනවා. මේ ආකාරයෙන් කරාඹු ගසේ පාමුල එලන ලද පොලිතින් මතට කරාඹු වැටෙන පසු එය අහුලා ගැනීම ඉතාම පහසු කරුණක් වෙනවා. මේ රූප රාමයෙන් දකින්නේ එත්‍රල් මිශ්‍රණය ඉස දින 3ක් ඇතුළත කරාඹු පොහොට්ටු මෙම පොලිතින් ආවරණ මතට වැටි ඇති ආකාරයයි. මේ සමීප රූප රාමුවෙන් දිස්වෙන්නේ කරාඹු මල් පොහොට්ටු බිමට වැටි ගසේ ඉතුරු වෙන කරාඹු නැටි වශයෙන් හඳුන්වන කොටසයි. එත්‍රල් යොදා දින 3ක් ඇතුළත කරාඹු මල් වැටීම අවසන් වෙනවා. ඊට පසු කරාඹු නැටි වැටීම ආරම්භ වෙනවා. කරාඹු නැටිද දින 3ක් ඇතුළත වැටි අවසන් වෙනවා. දැන් ඔබ දකින්නේ එත්‍රල් ඉසින ලද සහ එත්‍රල් නොයිසු වියලන ලද කරාඹු සාම්පල් දෙකක්. එත්‍රල් ඉසීමෙන් නෙලන ලද කරාඹු ඉදුණු ස්වරූපයක් ගන්නා නමුත් වියලීමෙන් පසුව අතින් නෙලාගත් කරාඹු සහ එත්‍රල් ඉසීමෙන් නෙලාගත් කරාඹු අතර කිසිම වෙනසක් දක්නට නැහැ. ඒ වගේම නිස්සාරණය කරන ලද කරාඹු තෙල් පරීක්ෂාවට ලක් කළ පසු එත්‍රල් යොදා නෙලාගත් සහ අතින් නෙලාගත් කරාඹු අතර තෙල් සාන්ද්‍රණය හෝ ඒවායේ සංඝටක අතර කිසිදු වෙනසක් නොමැති බව සනාථ වී තිබෙනවා. දැල්පිට පරීක්ෂණ මධ්‍යස්ථානයේ 1995 ඉඳලා ආරම්භ කරා එත්‍රල් හෝමෝනේ ඉහළ කරාඹු අසන්නෙලිම එත්‍රල් හෝමෝනේ ඉහළ දවස් 3ක් ඇතුළත කිසිම ප්‍රශ්නයක් නැතුව මේ කරාඹු
මල් පමණක් බිම හෙලා ගන්න පුළුවන්. ඊට පස්සේ පොලිතීනයක් කෙරලා පොලිතීනයක් මගින් වතරම කරාඹු ගන්න පුළුවන්. ඊට පස්සේ දවස් 3ක් ඇතුළත ගහේ තුල තියෙන නැටිත් බිමට වැටෙනවා. නැටිත් මේ වගේ පොලිතීනයක් වතර ලබා ගන්න පුළුවන්. ඒ වගේම 1995 ඉඳලා මේ දක්වා මේ කරාඹු ගස්වල අපි අසන්න ඇලුවේ එතල් හොමෝනේ භාවිත කරලා ගහට කිසිම හානියක් වෙලා නැහැ. ඒ වගේම ගහේ අස්වැන්නටත් කිසිම හානියක් වෙලා නැහැ. ඇත්තටම මේ හොමෝනේ කිසිම මගින්.